අයින් සුභමක් ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රෘති විකාශය සමගින යොබ. ප්‍රථමෙන් ප්‍රතති සිරස්ථල මෙහිනි සසුන ඇනඹුණු ඉතිහාසගත බිනර පුරපසරොසක පොහොය අදයි. ජාතිී අතර සමකිය වර්ධනය කරගන්මින් ඉදිරියට යන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා. ජගත් මහලයකම් ජනපතිට සහතිකවෙයි එන්නත්කරණය සාර්ථකවම ඉදිරියට තවත් ෆයිස තොගයකුත් දිවයිනට. පීරකැටිය ගැටුමකදී වෙඩිවැදනු දාහතර හැවරදි දරුවා මරුට පොටින්ගේ එක්සත් රුසියා පක්ෂය මුසියාවේ බලය ජලිත් අහුරු කර ගනිී ික්‍ෂණයේ ශාසනය ආරම්භකිරීම ඇතුළූ ශාසන ඉතිහාසේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනව පුර පසළොස්සක පොහෝදිනය අදයි. පවත්නා වසංග තත්වේ හමුුවේ නිරෝදහහින නීතිීන්ට අලුකතවෙමින් සදහැවතුන් ආගනිික පතාාවත්වල නිරතවනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවරකරමින් භික්‍ෂණී ශාසනය ආරම්භකිරුණේ අද වැනි බිනර පොහේ දිනකදී. මහා ප්‍රාපති ගෝතමීදේවී ඇළු කාන්තාවන් පන්සිය දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහේ දිනේදී සිද වූ බව ශාස්සන ඉතිහාස්සේ සඳහන්. පසුව යශෝදරාදේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෝතමියය වෙත පැමිණ පැවිදිී භාවේ ලබාගත්තා. එය අනුව භික්‍ෂූ භික්ෂණී උපස්සක උපස්සිකාල්ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහය දිනේදී. ෂ්කරුධර්ම බුදුන් වහන්සේකෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපති ගෝතමී දේවයට පහදාදීමෙන් පසු ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රධඥාලබාදීමද මෙම උතුම් පොහේ දිනේදී සිද වූබවයි සඳහන් වන්නේ. සෑම පොහෝදාකම සංවිධානනි කරන අමාදම්සිසිලස ආගමික වැටසටන අරලිය ගහමන්දිරේදී අදත් පැවැත්වනා මෙවර පැවැත්වුණේ දෙසිියදා හතරවන ධර්ම දේශනයි. ිියුවන් ගොඩ පත්තනුවන භික්‍ෂ පුහුණු මති්‍යස්ථානාාධිපති ශ්‍රී ලංකා රාමණ්්‍ය මහනිිකායි අනුනායික පූච්‍ය නැදගමේ විජයමෛත්‍ර ස්වමිනිහසේ ධර්ම දශනාව පැවැත්වවා. ශිරන්ති රජපක්ෂමහත්ම ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ITෙන් සමන ක්‍රැස් පෝධන සජීව වැඩසටහන මෙවැර පැවැත්වෙන්නේ දංකොටුව කිරිමටියන ශ්‍රී සුදම්ම වංශාම්ම මහා විහරස්ථානය කේද්‍ර කරගෙනයි. එම විහාරස්ථානාධපදි සහ, කිරිමටියාන විද්‍යාබන්දු පරිවනාධපදි පூච කාටවෙල සිරිරත ස්වාමීන් වහසේ උදස්සන ආගමික වතාවත් මෙහවවා. බුද්ධ පූචාව පැවැත්වූයේ එම පිරිවෙනහි ආචාරය පூච ගම්පල විජය ස්වාමීන් වහන්සේ. අතර ලක්කහන ශාසනාලොක වැඩසටහනද පැවැත්වෙන්නේ දංකොටුව කිරිමටයන ශ්‍රී සුදම්මවංශාරාම මහා විහාරස්ථානේදී. සාමනේර භික්ෂන් වහසේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කටල පූචා කිරීම සහ. උණුහස්සේගේ මව්පියන්ට උපහර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා කොරනාවට එරෙහි එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙද්දිී ෆයිස මාත්‍ර තවත්තොකයක් අද අලුයොම දිවේනට රැෙන එෙනු ලැබවා. ඊයේ දිනේ හඳුනාගත් ආසාධිතීන් සංඛාව දෙදහසකට අඩුවීම විශේෂත්වයක්. ඊයේ දිනේදී කොරුණ ආසාධතියන් එග්ාහසත්්‍යියය තිස්තුන් දෙලෙකු හඳනාගැනීමත් සමක මෙරට සමස්ත කොරුණ ආසාධිතයන් සංඛ්‍යාව, පන්ලක්ෂය හාරදහා සාරසිය අනු එකදක්වා ඉහළ කියිය. හල්කතව සහ නිවාසවල පුදගලියන් හැ දහස් තුන්ේ විසි අට දෙනෙු ප්‍රතිකාරලපමින්ඉසිරිෙනවා. ඊයේ පාර්තා කළමරණ එකසය තුනක්ත සමග මෙරට සමස්ත කොரோනාමරණ සංඛාව, දොළොස් දහස් එකසේ විසිපහක්. ඒ දිනේද PCR පික්ෂණ නදහ සටසිේති හතක් සිදුකරතිබෙනවා රැපි ටැන්ටිජන් පරික්ෂණ තුන්දහස් පන්සේ විසිපහක්ද යේ සිදුකරතිබනා. මෙ අතර කිසිම් හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ඊයේ වන විට එක්කෝටි තිස්හත් ලක්ෂ හතලස් නවදහස් අටසය අනුහත දක්වා ඉහළ ගියා. දෙවන මාත්‍රාව ලබාග නැති සංඛ්‍යාව එක්කෝටි දස ලක්ෂ පනස් හතරදහස් එකසිය එකක්.ඇමරිකාවේ නිෂ්පාදිත, ෆයිස එන්නත් මාත්‍රා හැත්තැ තුන්දහසක් අද අලියම දිවයිනට රැගෙනු ලබවා. නා න්ො පලෙසි ො සංගත රෝග විද්‍යා එකකගේ මධ්‍යදිම එන්නත් ගමඩාව වෙත මෙම එන්නත් රැගින ඒටයි කට යුතු කරන. න්න කරන වැඩ පිළිවෙලට අමතරව සෞඛ්‍ය ක්‍රියාමාර්ග රසක් ක්‍රාත්මකකිරීමට එනී මිත ඇති බැවින් එන්නත් කරන සිදුකරකිෙන සෞඛ්‍ය අශවලට ජනතාසාහෙල් ලබා දින ලෙස රජමාතය මහචරය චන්න්න ජයසමනමතා පවසනවා එන්නත් දෙනක දිගට වැැදෙනයන්න පුලුවන් දෙයක් නෙම නිමා කරන්න ඕන මේ කටයුත්ත ගමානුකූල මොකද අපි පහැදිලවක් දිනවාකාුණු නනිම කරම මේ දිනවල ලබාගන්න කියලාද අපි සිද්ධවෙනවා අවුරදු තිහට වැඩි උදවියගේ එන්නත් කරන වැඩපිළිවල නිමා කරන්න යම්කාලසිමා පනවන්නේ වගේ විසතතිකාන්නෙටත් ඒ සඳහහා. වාකනු නියම කරන්න මොකද මේ සඳහා කැපවෙනඒ සෞඛ කරමන්ටල ඉතාම විහෙස පත්වෙල ඉන්න. අනිකුත් සෞඛ්‍ය පිළිබඳ කාරණයගේම කඩාලමයිගේ සාමාන්‍ය ප්‍රතිසක්ති කරන වැඩපිළිවල මේ සියල්ලම අපි ඉසරහට අරගෙනයන්න ඕන. එක නිසා හමදාම මේක පැවි අතම ඇරගෙන එන්නත් ලාගන්න කියලා දිගටමතියාගෙන ඉන්න පුුවන් කමක් නෑ ඒ සඳහා අපට ජනතාවගේ සහයගේ දෙන්න. කොළඹ විහාර මහදේපී උද්‍යානතිීමෙන්ම දියතුවන පරිශ්‍රේදීද අද දිනේද එන්නත් ලබාතීම සිදු කරනවා. වයි සෞරුදු විස්සට වැඩි මෙතෙක් එන්නත් ලබාගෙන නොමති අයට මෙම ස්ානයට පමිණ එන්නත ලබා කන්නලෙසයි යුදහමුදාවඉල්ලා සිටින්නේ. ත්‍රිකුණ මලේ දි ශ්‍රිකේ ස්ථාන ාහතකද එන්නත් කරනේ ඊයේ ආරම්භිකරුණේ වයිසෞරදු විස්සත් විසින්නව්‍යත් අතර පුද්කලයන් සඳයි. ඊට අමතරව වයිස අෞුරදු තිහට වැඩි අයට එන්නත් ලබාදීමද අකණඩව ක්‍රාත්මකයි. විරකැටියේ ගජනායක ගම ප්‍රදේශේදී සිද වූ වෙඩිතබීමකින් දහ හතර හැවරදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වති වෙනවා. විරකැටිය ගජනායකගම ප්‍රදේදී ඊ රාත්‍රී එකුල්හට පමණ ඇති වූ ආරුලකදේ කිසි පුද්ගලෙකතබූ වැඩි ප්‍රහරයකින් මෙම දරවා බරපතල තුවාල ලැබවා. ඥාතින් දෙ පිරිසක් අතර මෙම ආරවුල ඇතිවීතිබෙන බවයි විරකැටිය පොලසිය පැවසේ. තුවලබූ දරවා ීරැටිය දිසාරෝහලටත් ඉන් පසු තංගල මුලිකරෝහලටත් මාරුකරයාවාතිබෙනවා. මුලකර හලේ ප්‍රතිකාරලබමින්සිටේදී හතර හැවිදි දරවා ජවිතක්ෂට පත් වනේ වෙඩිතබීමම සිදුතු කළ සැකරු පලාකොස් ඇති අතට ඔහු සයාමනි විට පීක්ෂණආර්ම කරති බව පොලස් වාධද ප්‍රකාශක ජේෂ්ට පොලිසධකාරේ නිහල්තල්ද මතා සහන් කලා. මෙම ගාතනයට සම්බන්ධ පුදගලයා ගි අඇවි සමඟ ප්‍රදේශය පලාගොස්තිබෙන බවට අනාවරණය වවා. ඔහු අතනකට ගැනීම සඳහා නිලධාරින්හණ්ඩායම් කීපයක් යොදවා තිබෙනවා. අදන්න උදේසන වලස්මුල්ල ගරු වැඩවලන්න මහත්‍රත්තුමාම මස්ථානය. ක්ාටල කරු ලැබව ශල ක පොලිසියේ ප්‍රධදිස්ථාන පරීක්ෂණ නිලධරින් කණ්ඩායිමද අදු දැස්සන මෙ ම ස්ථානය පරික්චාවට ලක්කොට තිබෙනවා වැඩදිර මාචන කටයුතු විරකැටියේ පොලිස්ානය මගින් පවවාගෙන ලබ. ජාතිී අතර සමගේ වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ උපරිම සහයෝගේ ශ්‍රී ලංකා වෙත ලබා දෙන බ එහි මහළල එකකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා. ගත් මහලෙකම්රයා ජනාධිපති ගෝටාේ රජපක්ෂ මැතිතුමා නි්‍යවියෝක් නුවර එක්සත් ජාතිීන්ගේ මූලස්ථානේදී හමුුවූ අවස්ථාවේදී මේ බවසඳහන් කළේ. නොවම්බර් මස්ස අවසන්වීමට පෙර ෙරට වයිසෞුරදු පහළවට වැඩි සේලු දෙෙන පූරුණ එන්නත් කරනයට ලක්කිරන බවද ජනාධිපතිතුමා ජගත් මහලෙකම්වරයා හමුවේ කියා සිටිය. එක්සත්චාතින්ගේ මුලස්ථනයට පමණි ජදතිපති ගටාාවේ රාජපක්ෂ මැතිතුමා උනුසුම් අයිරන් පිකනීමට ජගත් මහලිකම්මරයා කටයුතු කලා. දහනවසේ හත්ත අට පසරේදී.න්තර් පාලමේතු සගමේ න්‍යூචන කරමින් ශවලකාාව කළ සංචාරය පිළබඳ සුදන මතකන් අවති කිරීමටද. න්තනිිය ගුට රෙස්මහතා කටයතු කලා. එක්සජාතින්ගේ සරනාාගතයන් පිළබඳ මහකොමසාරිස්වරයාලස. දෙදහ සයවසරේදී ඒවක ජනනාතිපති මහින්ද රාජපක්ෂමතාහම අවස්ථාව පළිබඳව, ගොඩරෙස්මහතා සහිපත් කලා. ලෝකේ මුහුණ දසිරන අසිරු කාල පරිච්ේදේකද. එක්සචාතිීන්ගේ සංවිධානය මෙහවීම සහ දෙවන වටත් මහලකම් තනතුරට පත්වීම සහඳයෙන් තම සබ. ිෂන එක් කරන බව ජනාතිිපති ගටාවේ රාජපක්ෂමතිතුමා මෙහෙදී කියයා සිටිය. කඩ අර්ථකයක් ඇති ශ්‍රීලංකාව වැනි රාජයක් කොවි්බ සංගතයහමුවේ මුහුණන දෙන අියෝග පිළිබඳවඳද ජනාතිපතිතුමා මෙහිදී දැනුවත් කලා. ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අියෝගජයගනීම සහහා ලෝක සෞඛ්‍ය සංවිධහනය ලබදන සහයෝගේද ජනාධපතිතුමාගේ ඇගීමට ලක්වනා. මෙරට සමස ජනගහනෙන් අඩකට වැඩි පිරිසක්, பර්ණ என்னන්න කරනට ලක් ඇති බව පෙන්වාදුන් ජනාධිපති ගටබේ රාජ පක්ෂමතිතුමාවා නො මස අවසන්වීමට පෙර වයිසෞරදු පහළවට වැඩ සියලු දෙනා පූර්ණ என்னන්නත් කරනයට පහජනය කිීමට සියල්ල සූදානාම් කෙර ඇතිබවද කියා සිටියයා. එත් කරනේද ශ්‍රීලංකාව ලබ ඇති ප්‍රගතිය, එක්සජාතිීන්ගේ මහලෙක්කම්වරයාගේ ප්‍රශංසාාවටලක් වනා. වසර තිෙකට වැඩකාලයක් පැවති ්‍රස්සවාදය පරාජයකිරීමින් පස. තුරු ැගැනහිර ප්‍රේශවල සිදුකරඇති සුවිශාල සංවර්ධනකායන් පිළිබඳවද ජනාතිපතිමා කරුණු පැහැතිලි කලා. තුර න පුදගලයන් පිළිමඳ ගතයුතු පියවර හැකි ඉක්මින් ගන්න ව සහන් කළ ජාතිපතිතුමා මරණ සාතික නිගුත්කිරීමවැනි කටයතු කනි නම් කරනබද කිය සිියා. ්‍රස්සපති ක්‍රියාවන්ට සහන්ධව සැකරවන්ලෙස අතනක්වැඩගෙනෙසිරි බොහෝතරුණයන් තමන් බලට පැමිනිමෙන් පසු නිදහස්කළ බව පෙන්වාදුන් ජනාතිීපතිතුමා, නිදහස් කළ නොහැකි පිරිස සහන්යෙන් නීති මේ කටයුතු කඩනම් කරන බවද කිය සිටියා. ශ්‍රීලංකාේ ප්‍රචාතන්ත්‍රවාදය ක්තිමත්ව ස්ථාපන කිරීම තම අරුණ බවකි ජනාතිපතිතුමා උද්ඝෝෂණ ආදිය මැඩලීමට පෙරදීමෙන් බැටන් ප්‍රහර ජල ප්‍රහර ආදිය එල්ලකිරීම, තම රජේ අතේ සිදු නොවන බවද පෙන්වා දුන්නා. ते त्र රතු ්‍ර ත්මක यांत्र්‍රणයක් මගින් විසිනා යතු වත්. सा දෙමल ाइCE पूराාවට ච සඳ ඇරුම් කරන වත් නාධीपරිතුमा कि्या සිට्या. ටವ ೇෑಮටಗ ಸතුು දන්ವಸಿದ ನගේ ಸಿರು ಸොයාಗನು තිබನනවා. හැටන් වටවල ලොනක් වතුයා පෙහිටි වැබෙහි දියනෑමටකොස් සිටියද මෙම දෙදෙන අතුරදන්වසටේ. ලක්‍ෂපාන යුදහමුදදා කනවරේ බට පිරිස්වවෙසින් ඕවන් දෙදනනාගේ දේහයන් අද පෙරවරුව කොඩගනු ලබවා. මෙේ මියකුස් ටියේ තිසාට හැබරිදි සින අයා රාජානමැති දෙදරුපියකු සහ. සචිත දිල් ශාන්නනමති විසිසක් හැබරිදි තරුණයකුයි. සින්නන අයා රජා ගිලමෙන් සිටියද හ ේරගනීමට ගිය අවස්ථාව. සචින්ත දිීල් ශන්ද දියගලි අතුරදන් ූබවයි වාර්තාාවන්නේ. වතුයායේ ගොඩනැකිල්ලක් ඉදිකිරීම කයතුවල නිර්දවසි ඕන් න ව. තුන්තෙකු සමක ඒ පස්සර්වේ දියනෑමට ගොස්සිටියද මෙම අනතුරට මුහුණ පාඇත්තේ. නිල සංචාරයයක් සඳහා ඉතාලය බලා පිටත්වගේ අග්‍රාමාත්‍ය හින්දරාජ පක්ෂ හතා අද අලුයොමු දිවයිනට පැමිනිියා. ජිවිස අන්තර් ආගමික සංසදේ පළමු සැසිවාර ඇමතිම සඳහා අග්‍රමාතිය මහින්දරජපක්ෂම හතා ඉතාලිය බලා පිටත්වගේ පසුගිය දහවනදායි. රජතතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරෙන සාකච්චාක්කිහිපේකටද. අග්‍රාමාතිවරයා මෙම සංචාර්ය තුලති සහා කියවුණා ශ්‍රීලංකාවේ ඉදිරිී සංවර්ථන ක්‍රියාවලියට ඉතාලියෙන් ලබාගත හැකි සහය මෙෙන්ම අයුචන අවස්සා පිළිබඳ එමසාකච්චාවලති දර්කලෙස අවධහනය යමුණ. වාධීන රූපවාහිනී පුවත පලදරමින්, ගම්පහරූ හලට තවදුරටත්, ආධාර ලැබමින් පවතිනවා. ම්පාදිස්්‍රික් රහලට පරි්‍යාගශීලෙන්ගේ ආදාර අවශ්‍ය බවට සඳහන් කරමින් අප පුවත්මගින් ප්‍රචාරයක් ලබා දුන්නේ පසුගයා ගොස්තු විසිවනදයි. එම පුවතට බෝදිනාගේ අවධහනය යොමුුවත්‍ර තවතුරටත් ආදාාර ලැබමින් පවතිනවා. යනුව දවල පිටිය පෞදත්් කලික ආයතනයක හිමිකරුවන පත්මිලල් විතානගේ මහතා දැඩිසත්කාර ඒකට අශ්‍ය ඇැන් දහයක් ඇතුළු උපකරන ප්‍රධානය කලා. විශේෂන් කියන්න කැමති ගම්ප දිස්ක්‍රික්මහරෝවාලින් කරණා ෝගී සත්කාර සම්බන්ධය කරන සේවාව පිළිබඳව ස්වාධනරූ පහහිනය බික්ට. තාව දනුවත් කරවා ඒවාගේ රෝහලේ අවශ්‍යතා පිළිබඳව සොයා බලා රෝහට අශ්‍ය කරන උපකරන පිළිබඳව ජනතාව දැනුවත් කරනවා ඒයාආකාරියට තමයි අපි මේ රෝහල කරා පරිත්‍යයක් සිලල්ම් යොමුවෙන්නේ. සර්පයන් සඳහා වෙද හෙදකම් කළ මෙරට රජවරුන් පවා සිටි බවට අප ඉතිහාසය සාක්ෂි දරනවා. සර්පයන් කියන්නේ පාරිසරික්ක සමතු ලිතතාව රැකගැනීම සඳහා විශාල වශයෙන් උපකාරී වන සත්ව කොට්ටාශයක්. සර්පීන්ට පිහිටවන ජයල ප්‍රදේශයේ පදිංචි අපූරු තරුණයකු ගැනොතුර අපට වාර්තා වනවා. ප්‍රධීප් සංජය අතපත්ව තරුණයා මේ වන විට නයින් පොළගුන් ඇතුළු විශකෝර සර්පයන් පන්සේකට වැඩි පිරිසක් මුදාගෙන ආරක්ෂිත ස්ථානවලට ගෙනකොස්දැබීමට කටිතු කර තිබෙනවා. මේ තිත්පොළගුන් දෙදිනාද ඔහු රද්දලුකම ප්‍රදේශී පසුගේදා ආක්ෂිතව අල්ලා ගැනීමට සමත් වනා. එම සර්පීන් ආරක්ෂිත ස්ථනාවලට ගෙනකුස්තැමීමටයි ප්‍රීප සංජය කටයුතු කළේ. අතිතේදේ විශකෝර සර්පයා දැකනෑර මෝඩය වැනි ගැමිකතාවක් පැවතයද මේ ප්‍රධීප් සංජය තරුණයානම් සිදුකරන්නේ ඊට වඩා බෙහෙවින් ඉහල පාරිසරික සත්කාරයක් ඔහු නිසා තවත් සර්පයන් රැසකගේ ජීවිත අනාගතයේදී ආරක්ෂාවය කියනකනම් අපට විශ්වාසයේ. රුණ වසංගතයෙන් පිටාවට පත් අඩු ආදෑම් ලබේ පවල් සඳහා වේලි ආහාර ලබාදීමේ වැඩසතහනක් කොළඹ උතුර පොලිස් බල ප්‍රදේශයේ පොලිස්ථාන අටක් කේන්දු්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණා. කොල බදුර හර ේෂ්ට පොලිසධිකාරි අමල් ෙදිරිමාණන මහතාගේ මඟ පෙන්වීම යට තඒ වැඩසටන ක්‍රියත්මක කෙරුණේ. පවුල් එක් දහස් පන්සියක් සහා මෙේහිදී වේලි ආහර ලබාදීම සිදු කරෙනවා. ලමු වැඩසටහන කොළම මෝදර ප්‍රදේශය ආரம்ම්භ කෙරුණනා. ොළබානන්ද විද්‍යලේ ආදසිසුන් කණ් යමක් මෙම වියලි ආහරද්‍රව ලබාදීම සඳ දායයිකත්වය දක්වාතිබෙනවා. ොලස් ස්ථානාධිපතිවරනැතුු පිරිසක් ආහර වෙදාදීමේ වැඩසටහනට එක් වනා. ரோண வசගව හමුුවේ ගம்பසිயන්ටහා ටவசியන්ට சிப்பதாக சර්வராத்திரிக்க பරිராண ධර්මදේஷයක් தீවෙල உடக்கம வெள்ளயாயேதி ஈயே පත්வனா. தீவல உடගම தருண පිரிசை ஏ සංවිதான කத்துனே. தீவல බෝதிராජ විහதாானே நியூජ பරිவேனாதிபதி, රஜக்க பாண்டித பூச்ச தீவல சந்தந்த சவாமி හසේ காவிமே ධර්මදේශணාවක්து සිදු කලා. பிர්‍රදේශவாசின் නිවැස ඉදිதிப்பிට பහந்தால்வா சௌக்கே තිவලට முல் தன දෙமிින් නිவස්வலසිට பிரිரிත් දේශணාවට සண்டொண்ணா. වන රුණ පාලිමේන්තු හා යෞවන සමාජ පාතිේශය සම්මලනය සංවිධාන කළ ලේදන්දීමේ වැඩසටහක් මහරකම ප්‍රතිශයලයකම් කාරයාලේදී පැවැත්වනා. ජාතික තරුණ සේවා සභව මහරකම ප්‍රේශයලෙකම්කාරයාලය සහ, යවන සමාජ නියෝජනය කරමින් පිරිසක් මෙම වැඩසටහනට එක් වුණා.. ප්‍රසානික පොහොරවලින් තොරව කාමනික පහොර භාවිතයෙන් සිදුකරන වගාවන් සඳහා ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවට අපට වාර්තාාවනවා. පිටිය ගොචන සේවා අධ්‍යස්ථානය නිලධාරීින් එක්ව සාර්ථක වත්තක් එම මධ්‍යස්ථාන භූමියෙහි පවත්වාගෙන යනවා. මුල්මින්ම කාමික පොහර පමණක් භාත කරමින් පවත්වාගෙනයන මෙම කොවි පලහ එලවලු පලතුරු ස අෞෂධභෝග රැසක් වගකරතිබෙනවා. ගොවින්ටද අදර්ශයක් ලබාගත හැකි පරිදි ගොවිපල පවත්වාගෙනයන බවයි නිලධාරින් පවසන්නේ. වසවිස ොර වගක්ු දෙෙසා කාපික පහර නිෂ්පාන කම්හලක් අකර දහයක භූමික ආරම්භකිරීම පාලිමින්තු මත්‍රී අමර කීර්ති අතුකෝරල මහතගේ ප්‍රධහත්වෙන සිදුෙරුණා ඒ හිඟුරක් ගොඩ ගරිතලේ විචේ රජව ගම්මානයේේදී. යුදහමුදාවේද සහය මේ සඳහා ලැබේ තිබෙනවා කාබික පහර මට්‍රික්ටොන් ලක්ෂ්දහයක් නිෂ්පානය මෙෙහි අරමුණයි. මෙ අතර එප නැල්ලේ මුං ඇට වගාව සාර්ථක වී ඇති බව පොළුන්න්නරුවේ ගොවින් පවසනවා. ලහැර ගොවිචන පද ව්‍යාපාරයේ කාපනික වගාවට පෙර සූදානමක් ලස ඉපනැල්ලේ මුං ඇයට වගාව සාර්ථ කලෙ සිතුකර ඇති ආකාරයයි දක්නට ලැබුණේ. දින හතලිස් පහකින් අස්වන්න නිලාගත හැකිමවයි ඕුන් පවසන්නේ. ඒත් සමගින් මධ්‍යන පවෘති විකාශ්‍යය නිමාවට පත්වනවා. ේලාන්ගට අතගේ සවසාහය තිහ ප්‍රධාන පෘති විකාශය බලාපොරොත්තුවන්ද ඔ අපට සබදවස.